උසස්ත්වයේ නිෂ්පාදනයන් ලොවට සපයන මංචි මෙහෙවරට අනගි සාක්ෂියකි. බඩු මිල වැඩිවීම සහ වැට් වැඩිවීම අපි මේ බොහොම සතුටෙන් ප්‍රීතියෙන් කරන දෙයක් නෙමෙයි. ඉතින් අපි දන්නවා මේ වෙලාවේ අමාරුයි කියලා. නමුත් අපි රට වැඩිලා තිබුණු තත්ත්වයෙන් ගොඩේම සඳහා තමයි මේ වන විට මේ වැඩපිළිවෙල සකස් කළා තියෙන්නේ. මේ අමාරුකම් ඉදිරි කාලය තුලදී ඇති වෙයි. දැන් විදුලි බිලේ අඩු වීමක් අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම බදු වලත් ඉදිරියේදී අඩු කිරීමක් මිසක් වැඩි කිරීමක් නෙමෙයි තියෙන්නේ. මේ වෙලාවේ හරි මේක වෙනස් කිරීමේ දිශාවට මාරු කරන්නේ නැත්නම් මේකට වඩා වැඩි විනාශයකට අපේ රට ඇදගෙන යන එක වළක්වන්න බෑ. ඒ නිසා පළමු ප්‍රයත්නය තමයි අපි මේ විනාශය නතර කිරීම. හුදු ආණ්ඩු මාරුවක් නෙවෙයි අපි අපේක්ෂා කරන්නේ. ශ්‍රී ලංකාවක වෙනුවට NPP, UNP වෙනුවට NPP. දැන් එහෙම එකක් නෙවෙයි. කොළ වෙනුවට NPP ආණ්ඩුව. නිල් වෙනුවට NPP ආණ්ඩුවක් නෑ. හුදු ආණ්ඩුවකින් කොළක් නෑ. අද අපට අවශ්‍ය මොකද්ද? මේ වැටී තිබෙන රාජ්‍ය ගොඩනැගීම සඳහා නව දැක්ම, නව චින්තනයක් සහිත නව ව්‍යාපාරයක් අවශ්‍යයි. අන්නේ ව්‍යාපාරය තමයි ජාතික ජන බලවේගය. අපි කියන්නේ බදු අය නොකරගෙන මේ රට දුවන්න පුළුවන් කියලා. අපි මේ ජනතා විමුක්ති පෙරමුණ වගේ මේ හීන ලෝකවල ඉඳන් කතා කරන්නේ නැහැ. රටක් ඉදිරියට යන්න නම් ආදායමක් උපයනවා නම් ආදායම උපයනකොට සාධාරණ බද්දක් රජයට ගෙවන්න ඕන ඉදිරියට රට ගෙනියන්න. ඒකේ තර්කයක් නැහැ. ඒගොල්ලෝ එහෙට මෙහෙට පයින්නෝ. ඇයි මේ? ඒගොල්ලෝ බය කාටද? ඒගොල්ලෝ බය වෙලා තියෙන්නේ වෙන කාටවත් නෙමෙයි. ජාතික ජන බලවේගය අපි ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. ඒකට බය වෙලා තියෙනවා. ඒකයි මේ ඔක්කොමකට හේතුව. පළපුරුද්ද තියෙනවා රට හදන්න. JVP කාර්යොත්ට පළපුරුද්ද තියෙනවා තමන්ගේ ප්‍රතිපත්ති මාරු කරන්න. බලන්න JVP ගේ තරුණින්ට දැන දෙනවද? අපි දැන් අවුරුදු ගානක් ඉස්සලා දැක්ක අනුරු කුමාර දිසානායක ඉන්නේ. අපි අවුරුදු ගානක් ඉස්සලා දැක්ක විජිත හේරත් ඉන්නේ. සුනිල් හඳුනේත් ඉන්නේ. කොහෙද තරුණයෙක් ඉන්නේ? මේ රටේ ජනතාව තීන්දුව කළ ඉවරයි. සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් තියෙන සමගි ජන බලවේගය දිනන. සමහරු නම් සම්ප්‍රදාන කුල දේශපාලනේ ඉන්න කට්ටියකුත් ඉන්නවා. පක්ෂවලින්ම පැනලා අනිත් පැත්තට ඇවිල්ලා බඳගෙන ඊට පස්සේ ඒ පැත්තෙන් ඡන්ද ඉල්ලලා එතකොට ඒ පැත්ත ජයග්‍රහණය කළා. ඔයගේ දේවල් මේ රටේ ඉතිහාස වෙලා තියෙන දිගින් දිගටම. හැබැයි ඒ වෙච්ච කිසි දෙයක රටට යහපතක් වෙලා නැහැ. හැරෑම කියන එක ඕක අදයි දෙයක් නෙවෙයි. දැන් බණ්ඩාරනායක මැතිනි නායකත්වයේ ඉන්න කාලේ මැතිනිගේ දරුවෝ ඔක්කොම තැන් තැන් වලට ගිහිල්ලා පක්ෂ තුනක් හැදුවේ ඒ කාලේ. යනවා වගේම ඉදිරියට මම හිතනවා රටේ ජනතාවට දැනගන්න පුළුවන් අපි එක්ක මොන තරම් පිරිසක් එකතු වෙයිද කියලා. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.